ඔහු අපේ රටේ කීර්තිමත් ජනාධිපති නීතිඥවරයෙක්. ඒ වගේම ශ්‍රලකා නීතිඥ සංගමයේ සහ කොළඹ මහාධිකරන නීතිීඥ සංගමයේ හිටපු සභහපතිවරෙක්. ඒ හැමදේම අතරේ ඔහු සුවිශේෂී වෙන්නේ අපේ රටේ සාමාන්‍ය ජනතාවට නීතිය පිළිබඳ දැනුම අරගෙන යන්න බෙදා දෙන්න ඇප කැපවනු ඒ වෙනුවෙන් ක්‍රියා කරපු පුද්ගලයක්. නමකිවු සැනින් කවුරුත් හඳුනන ඔහු ජනාධිපති නීතිීඥ යවාර්ද සිල්වා අයිෝන් ජතිප නයි. නධපති නීතිඥතුමේ ඔබතුමන්ගේ නීති ශේස්ත්‍රය අදැකීම් ඉහ කෙස්කානට ඇති බොහෝ සිදුවීීම බැක්ක. හැබැයි අද අපි කතා කරන්න යන සිදුවීම, මේරටේ නීති ශේෂත්‍රීත් සාමාන්‍ය ජනතාවත්්‍රත් මහිතන බරතමානය වෙනකට වැඩිපුරම කතා හට ක්වෙන සිද්ධියක් වන පුළුවන්. ම මහාදිකරන විනිසුරුවරයක්ව, පොලිසිය විසින් අත්තරංගුවට ගැනීමට අදාලා සිදුවීමක්. අපපුගම ගෙනෙ හිෙන්න පුළුව මේ හහාිර විසුරුවරුන්ත් පොලි අතර ගො යක තලා. ොහක්ද මේ සිදුවෙන තිල්න මේ කෙස්කානටකි වහම එක මගේ නෙේ ඔයාගේ එක වෙන්න ඇති. මගේ ත්තොත් ය ඉටතා පොඩ්ඩයිඒ නිසා අමාහිතරවා ඔබතුමේ එක් කියපු දෙය ඉතා වැදගත්වනෝ අපේ සාමාන්‍ය ජනතාව කොච්චර බියද පොලිසියට කියන එක ඒතත්ත්වේ ඉතාම එහාට ගිය එකත් තමයි මහාධ කරණ විිනිිශෂකාර්ත්මයෙක් තමන් සේවය කරමින් සිටි අවස්ථාවේ දී එතුමාත් අර ගො ැීම යෑම. මේ සිද්ධිය වෙන්නේ ඔවුගේ පෞද්ගලික නිවස තියෙන්නේ පිදියන්දර පැත්ති. ඒ හ දුඩුවේ. ඉතින් එ ගෙදර තමන්ගේ පුතා සහ ඒ අවටම් වසල්වාසෙක් අතර ඇතිවෙච්ච මතබේදයක්කුඩ මේ විනිසුරු තුමාමත් ඒකට සම්බන්ධ කරවල පැමිල්ක් කරලා තියවා කියලා. පොලිසි කියන්න. තේ ඒ අනුව පොලිසිය ගිහිල්ල ඉස්සලාම මේ ගැන පරක්ෂණ කරනකොට මහාදිකන විරිෂ්කත් තුමාම ස්වකැමැත්තෙන් පොලිසිරට කටුත්‍ර දීර තිබුණ ඒ සිදධියට අදාලො. ඒ සාමාන පරවැශය කැටියෙන. එහෙම තියලා තියෙන අවස්ථාවේදී තුමා අපේ මහාදිකොළම මහාදිකරන්නේ ඒවකට සේවේ නියුතු වෙලා හිටිය. ඒ සේවේ නියුතුවෙලා ඉන්නකොට ප්‍රථමයම්ම, පොලිසිය ගිහිල්ල වරෙන්තුව කිල්ලා සිටනවා මේ විශෂකාත් අතර ගොඩ ගන්නනේ පි පරිීක්ෂණ කටයුතු සඳහකකිල. ඒ මහිතන මහස්ත්‍ර අධ කර. මහිත අධිරන කැස් බෑ මයිස්තත්තු මගේල මයිස්තත්තු මගේන මමයි වරෙන්තුව නිකුත් කරන්න ඕනෑ. තු රාජකාරි කරන තැන ඉන්නවා ගිහිල්ලා තමන්ට අවශ්‍යනං කටුත්ර කරගෙන මේ නඩුවට සම්බධ කරග හැකිය හැබ ඒකට ැමති උන්නන්නේෑමක මේක සූදානම්ම පොලිස අපරාධ පර්ෂන් දෙපාත්තමේන්තුව සූදානම්ම කරපු දෙයක්කිින්දා. ඒකට නීතිවදපාත්මේන්තු ඒගොල උපයෝවි කරගෙන නීතිවද දෙපාත්මේන්තුවේ ජේස්ට නිල්දධාරිය ගිහිල්ලා එතන ඒ අධිකරණය තාම දරුණු ලෙස කරු දැක්වීමක් කරලා බලහත් කාරයම් වගේ ඒ වරෙන්තුවල් ලබා ගන්නවා. එක හිතාගන්න බෑ ඒ තත්තකට පොළමුඹ ොල ගත්තඒ එක ගැන ඒ හන්තරම තියෙනවා බලෙන් ගත්ත දෙයක් කියලා. කෙසේ වෙැතත් විශකතුමා ඒ වෙලාවම කියනවා. තමල අත්තරංකුවට ගත්තොත් ඒක වහාම අධිකරණයට අපේ මයිසත් අධිර දැනුන් දෙන්න ඕනේ ඒ ගන්නකොට වරධ කියදිීල ඒ කරන්නටයුත්ත කරන්න ඕනේ. එහෙම කල්ලා වරෙන්තුුව නිකුත් කරන නිකුත් කල ශෙරේක කොළඹ මහාදිකරයට පනිිවිදයාවා, මෙන්න මෙහෙම වරන්තුවක් කරගන රජයේ නීර්්‍යවරයකුයි පොලිස් කණ්ඩා ඇමකුයි වාහනෙන් එනවා කියලා කොළඹට කොළඹ අලුක්කඩේ උසාාවීෙන. ට ොම් හදිිරන නනි සංගමේ ම ඒකට කටයුතු කරමින් සිද්න අවස්ථාවයි. ඒ මහදිකන විශෂකාත්තුමාට ඒ බව දැනුදුුන්නමේතුමාට දැන් ප්‍රශ්නයක් ඇතුරම් මොක්දමි කරන්නක. ඉති ඇතින්නේ සමහර ජේෂචන නීච්‍යවරු කිව්වා හිලා මගෑරලයින්න. අපි ඉහට තැන්වට කතා කරල මේ එක මොකක් හරි කරන්න බලන්නන් කියා.යකොට මම පෑදිදුව කිව්වා ඔබ විශ්ෂකාරවරී. ඔබට මෑ මඟහරන්න. ඔබතුමා අනිවාරයම නීතිය. බැරදි හෝ හරිිය අපි පස්සෙබල් ඔබතුමා අධිකරණයට ගිල්ල ඉදිරිපත්යෙන් නො. අපි ඉදිරිපත් කරන්න ඔබතුමා වරෙන්තුූට අත්තනකගට ගඩ ඉසල්ල මගරන්න පැජ්. තු ක්ෂණයකින් එකට එක ගුණන ම විශ්කාරක් ැඩි ෙක් තුකික්ල ති ඒ නිසා ඒ විංශ්‍යකාරතුමාව මගේ වාහනේ දාගන එඒකට අපිත් එක්ක වැඩකරපු ීති වරුන්න ලක්ෂමන් පෙරලා දැන් වර්තමානය සභාපති අපේ නිසංගමේ අපෙන්වෙෙන්වලා ගිය නිමල් වීරක් කොඩි කියලා අකාලේ නැතිුණ ඒ ඒතුමාත් ඒ වෙලා වෙහිටිය ඇති පස්සේ නිරජය ජයසිංහ අපි හතර දෙනාඒවාහනේ දාගැන ගියා අපි දැන් ඒ පාර මගඇරලා ගී එකන එකේ බිස්ප පරය ඔවුන්ේනවා ම එකසේ ස්සට පහරෙන් ගිහිල්ලා අපේ ගෙදර කියයලා මහ මයිස්සත් අධ කරට කතා කලා එල්කොල් දවල් උසාාවී නමුත් තලා මේ මහහිස්තා අධිකරන තියනෙ තිරන කැස්බෑවේ ඒක එහ පැත්තේ තමයි විශ්කත්තුමාගේ බංගලා තියෙන ොට විශෂකත්තුමාට ෂැනිකෝ එන්ඩ පුුවන් අවශ්‍යාව ඇතිබුණ. මෙම හාදි කරන වනිසුරුවවරයාාවෙන් පෙනී ඔබතුමල්ල ඇතු පිරිස විනිස්සරවරය අරගෙන අනවා යනවාමකට අත්දකොට ගන්න එක වලක්වලි ෝහමාරි අධිරනේදපයි මගරලෑමන් ෙේ ඒක තම ප ඉගෙන ගන්න ඕනදේ මඟහරීමන්ේ අධිකරණයට ප්‍රවිශ්ටවීම අපේ නීජ්‍යපරයගු යුතුකම තමයි එවැනි අවස්ථාව තියෙනකොට ඒකඇතාව මගහරවන කනේ. ුවන් තරයි එක්මට නිසි අධිරණය විදිරිපත් කරලා කරුණු කියලා ඒ අධකරණයට අනුගත වෙන. මේකොල් හැදුවේ මේත වැඩ කර ඉදදිම ඇවිල් අත්තරංගොඩ ගැනීම සදාහතමයි ඔුන් ක්‍රියා කල. කොහොමරි එතැන්ට ගිහිල්ල රේෂ්ාට කිවවාම රීශ්ාෂනිකෝ මෝෂණ එකක් ෆයිල් කරන්නකිවා අපේ නීතිය හැටියට ඇතිල්න්නේ යම් කිසි නඩුවක්. ස්සල්ල කතා කල තියෙන් නඩුවක් කතා ආපව් කතා කරන්න ඕන්නම් මෝසමකින් තමයි කතා කරන්න. ොට ඒ මෝසම ක දානකොට අපි ඉස්සල දිනය ඊළඟට තියෙන දිනයයි දාලා අධිරණයෙන් ඉල්ලීමක් කරන්න ඕනේ මේ නඩුව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විවෘත අධිකරන්නේ හැඳවඩිියෝ. එතකොට විිශාත්තුම එහ පැතින්නේ තුමාට දැනු දුන්නා තුම කිවවා ම ඉක්ම නිම එනවා කියලා විිනිශය ආසනයට අපි ගල්ල හිටිය. එතකොට මිනිශාසද ආවහම මම කරුණුදක්වල අධිකරණයෙන් දැම් වරෙන්තුව නිකුත් කලා තියෙනවා ඒ වරෙන්තුවට අපි සල කලා වරෙන්තුවට ඉදිරිපත් වෙනවා. ඒ අනුව වරෙන්තුව ආපසු කැඳව්ඩ ඕන. එක තමයි තිනෙ අපි නීතිය තත්ත්වය. අපි වරතුට ඉදිරිපත් උනහම වරෙන්තුව ආපසු කැඳවීමේ ඉල්ලීමක් අපි කරන්න ඕන. ඒ විනිශිකත්තුමක්ඳ ආපසු කැඳවඩ කියලා ඒ නියෝගගේ ගහන්න ඕනේ ඒ නියෝගය ඇතුළත් කරන්නවා. දැන් සමහරය කරනවා අත්තරංගොට ගත්තට පස්සේ තිල්නි වරන්තු ආපසගනවන්න බෑ මක වරෙන්තු ඒ වනවිටත් ක්‍රියාත්මක වෙලා ඉවරයි. ඒ අත්තඩංගුවට ගැනීම ගත්තට පසෙ අපි ඉතරුපිය වට ඉල්ලනවා මිසක්කා අපි කවදාවත් වරෙන්තු ආපසු ගැනවන්න ඉල්ලන්නට බෑ අත්තරංගොට ගන්නකන් හිටියෝත්. ත මේ කිදී අත්තරංගොට ගැනීමට ඉස්සල්ල අපි ඉරිපත් වනා අධිකරන ගෞරව කරලලා ඉදිරිපත් වුණ නිසා අපි වරෙන්තු අපස ගැනව නිල්ලවා. තුො ෂැනිකවම. ඒත්ම රද ය ියීමම කල වරතු ආපස් කැදෙවා. එතරත් වැදගත් දයක් තියනවා තියන තව. මේක මහිද සාමාන්‍ය ජනතාවත් දෙනගන්න ඕ අප නීච මහතුල් දැනගන්නේ වරතු අම්පස කැදවල උ ාව කිවට අපි ගෙදරකියවත් පොලි ඇල්ලගෙන කෝ පන්න රතු අප කැදවයක අපිට බාරගන්නබේ ඇප කියයලා තිබත් ඒ මේ වරතුව ආපස කැඳවීම නිසා තමයි මේ කියලා ඒ අපප තියෙනකොට ලියන් නැහැ. එඒනිසා තිල්නේ අනි වාර්රයම අධිකරණය. ඉටපතක් අරගන යන්නවන වදතු අපපස්ක කැදර වයිකට. උංන් කනිශන ීති මහත්තවර කරනදය ඇත්තමයි ගෙසසි දිීතමතතුර අඩුව දුන්නහම තමන් ඒ බරතු අපසකඳුල අය ගෙදරයනවා. තොරට අරභිත්ි කාරයක් හිතනවා අදැන් වරතු කැදවන කියල ෙදයන. රෑට එනවා පොල සිය ගෙදට ඇවිල්ලකන මේ ොයිද බරන්තු කන්දවට අපි දන්න හෙමදය. ම යන න්ඩ ඇන්න කියලා ඉතින්හ අසරන්න මනුස්‍ය වරතු ආපස්ස ඇැඳවල තිබත් පොලිසිය ඉඩබෙනවා සමහරවැට ඇත ප්‍රදේශය කන ඒ අදාලාධි කරණ දිරිපත් කලේඒ පැත් අආිකරණ රිපත් කතා හටකි.ගේඒ වගේ ප්‍රසන හොඳම දේතමයි අධිකරණයෙන් පිටපතක් කරන්න යන්න හැ ඒක ඉවර වෙච්ච ගමම්ම අපි කාරයාලයට ගිල්ල රේෂ්ටාට කිව්වා මේකේ මෙතන බැදකත් අවද ඇතන ඡායා්‍ය සාතික පිටපතක් ගන්නවා සාතික පිටපතක් ගන්න ගවත් ඒගොල්ලො එක නිකුත් කරන්නේ ඊට පහුුවන්ඩ. ගොට ඒව තියෙනවා අක්‍රියාකාරකම් මේ ප්‍රසිඩියර් මේවා. ඒ තියෙන නිසා ඒගොල්ලො දවසක් පැන්ලතමයි සාති පිටපත නිකුත් කරන්නේ සාමාන තත්වය. අපි චාය්‍ය සාතික පිටපත කිල්ලවාම විශෂකත්තුමාගේ එනියෝගේ එවෙලම ජායපිටපත අන්ත්‍රය දලා පිටපත කරන සාතික කල දෙනවා. ඒ සාතික පිටපත ගත්තා ඒ අපේ අතරරගත්තා. ඒ අරගත්හමතින්නේ ඊට තවත එහත් තියෙනවා මේ පොලිසිර දැනුන් දෙන්න ඇත්තම් පොලිසියන මවාව පි දන්න. ඒ පස අපරාධ පශෂන් දෙපාතිමෙන්ට හල්ලෙ එකත් දැම්ම. එතට අ අප්‍රරාධ පශෂන්පාතිමේ හවස වැඩැවෙල්ල සමහරයයි ගිහිල්ල. එතන ක්‍රියාකාරව හිටියය කෙනගේ නමහාලා ඒ එයාට දැනුන්දුන්න වෙලාව සටහන් කල්ලා නඩු පොතේ ඉට පස්ස ඒ නැඩුපොතේ දැනුදුන්න නිර දහරගේ නමත් එක්ම ඒක සටහන් කළ. නඩු පොතේ සටහන් කරලා රිස්්ා. අපි ඉල්ලිම් පරිදි මේ අප අල්පශෂන් දෙපාත්මේන්ති කවුද මේ බාරගත්ය පනි විඩේ එතුර යාගේ වග්ීම තමයි ල් නිර්ධානය දෙනු දමුකොත් අපය දෙන්න හල් නිධායට කලීම කතා කරන්න බෑහ අප අල්පශයන් දෙපාර්ත ේතුව දුරකථන ක්‍රියා කරන කෙන තම එක බාරගන්න කොමට ඒකත් සටහන් කරලා ඉවර වෙලා විශාත් මත් එක්ම අපි ගෙදටගේ න්න්න හොඳට දැන් අර ගීල බැරගුණාම අනිවාරෙන් ගෙදටතයෙනවායික. එතකොට අපි ගෙදට යන්නකොට ඒක ඉහ සාකාර පොලිස්සා ජෙෂ්සාර පලිසාධකාරය වරේ ඇතුළු ක්ඩායම ඇවිල්ලා ගෙදර ඉන්නවා. දැන් ඒකෙර ගුල් එකක ෙලාවකොත් බලාපො න්නෑ අපි නික ඒක කියර ම හිටව ගල ලාපොත්තුන්න වරන්තු ආපස් ගඳවක ලිපියක්ත්. අපිකෝ වරතු අපසගන්න කෝ අපිට බලන්න ඕ දුන්න. දුන්නාම යට හිතාගන්න බෑ මේක බැලූහම මේක මම ඉහල නිර්ධහරරින් අහන්ඩුවන කියලා ඔන්න අපරද ප්‍රශන්්ධ පාත්මේතුව දැම්ම. දැන් ඒගොල්න්ගේ පරමාතේ ෂ්ට උඩේනෑ ඇයි අපි අධිකරණයට ගිහිල්ලනේ ඒ නිසා තිර මේ ගොලො කර පැරි ඉහෙල කටති කතා කරලා ඒක අප අපරාධ පරිීක්ෂණ දෙපාත්ත වේන්තුවී අධ්‍යක්ෂවරයා එයාට ඉන්න ඉහෙල්ලම නිහල්ධහරයා. ඒක තියෙන ඒ පුද්ගලයා තමයි මේ බැටලි ආපවත්තන ගොඩ ගනික ලේවා. ඉහෙම දැන් අග දැකවා දැනුම් දුන්නට වෙලාබේත් ඒක සලකන් නැතුව මොවුගේ අභිමතාත්්‍යය පොලිසියේ. ත් මේ අපරාද පරේෂන් දෙපාත්තුම ේතුව අපේ ඒක ඉන්න නිල්දහරයා ඒ තනියෙන් ඒකට සම්බන්ධ වෙන්ඩ ආවා කහතුරුව පොලිසිය මර්ගන. මේකකම් විශාල මිනි මැරුමන් නතම් බෝමර අල්ලගන්න නොවාවගේ මුළු ගෙදරම වටලා මේ පුද්ගලයා ආවා. ශෝභික්කමසිහ කියල කියන්නේ යට ඇයට ශෝ කියල කැනර ශෝක දානවායි කියන පිඳ මිනිස්සු යට ෝ කියල නවදාලා තිබුණේ කොමර ඒ පුද්ගල ඇවිල්ලා. ගට ඇතු එනකොට අර ඒකතියම් පොඩි පැසද්ජක් වක ගෙතන පොකුණ තියනොම පටු මේක තියනම් මහතයන්ද තවඩගේ එමන් එබෘතික වැටනොම් පකුණට. කොමරේ යන්තම් මේ හදාගන ඇවිල්ල එනකොට මම දුන්නා සාතික පිට පටතවවා. අල්ල විසිකල දයම් සාතික ිට පත් ම ඒකවැට නෑ මට ඕනලා අත් අරංගට ගන්න පුලන් කියෙලා අතින්ල්ල අත රංගොට ගැනීම කලලා ඒ කියන දැම් මේ වරෙන්තු ආපසු කැඳවා තිබ ද මහස්ත්‍රත් අධිකරනේ පොලිය වෙල්ලා අත්තරංගොට ගන්නවා මේක තිල්නි පහිිතාගන්න බැරි දෙයක් මේක නමුත් එක එහෙම වනා මෙහම කරන්න පුුවන් ල පුළුවන් කර බැයි කියනීම ස්සින තින්නේ පොලසිය කරනවා මේක. මේක සමහර ඉන්න නිලදහරීන් ඔවුන්ගේ බලය සහ ඔන්ගේ ශක්තිය දේශපාලන බය ඒ ඔක්කොම ඔපයොගරගන්න අදදත් දකින කරනවා. උඹතුෙන්ට ඕක මම කියන්න ෝ නෑ. එක්දා සටසය අනූතුනේ. මේ සාක්ෂ්‍යාඥාපනත හදනකොට අපට මේක හැදුවේ එංඟලන්තයෙන් ආපු නීතිය පිරිිබඳ විශාරදයෙක් වන ස්ටීවන්සන්. ඒ ස්ටිවන්සන් ඉන්දියාවේ හදලලා ඉට පසේ ඒකම ලංකාවට ගෙනාව. එතකොට ඔබොත්තුමේ ශවාස කරන්න සාක්ෂ්‍යාඥාපන්තයේ විසි හතරවෙනි මගන්තිය පහ විසි අතර කියයන්නේ සාමානය පාපොචචාණය කරත විසි පහ කියන එක පොලිස්නිියල් ධාරියකුට කරන පාපොච්චාණය එක්දා සර්ජය අනුවට එමතක තියග ඒක එතකොටත් කිව්වා මේක බාරගන්න බෑ. හරි තහනම් අපේ නීතිය ඒ වගේම විසි හයවෙනි වගන්තිය කියනවා බහරේ ඉන්නකොට. ඒගොල්න්ගේ බාරය ඉන්නකොට වෙනත් කෙනෙකුට මයිස්ලතොරිකුට හැර වෙනත් කරෙකොට කලොත් ඒකත් බාරගන්න බෑ තකට නීතියම්ම කියලා තියෙනවා මේ සාක්ෂ්‍යක්ෂා පනතය ර අද කොච්චරබග ුද එතුමා දකල තින කොච්චට කාලක ස්සලදේ ද කියලා ද නිසා වෙන්න්න පුළුවන්දික බතුේ හමපිට පස්්නය ඒ කාලෙ හිටම්ම අපේ රටේ පොලසිය ගැන ඔුන් බැලවා ඒත් රංකාවට ඇමිල්ල ඉන්දාවය බලලා ඒ දෙකේටම ගැලපෙන විදිහ තම මේ හැදුවේ හැබයි ඉංගලන්තඒ නෑ ඉංගලන්තයේ පොලිසියට කරන පාපොච්චාරණයක් වළංගු පාපොච්ායක් ඒ ඔහුට විුද්ධෝ ක්‍රිය කරන්න පුල. එකකම ඉංගලන්දන මුදක හේතුව ඒතිෙන්නේ මෙතන ඒකට නීතිච්ච බරයක්කින්නවා. ඔවුන්ට සියලු පහස්කොන් දෙවා. ඒ පාස්ුකන් දීලා ඔවුන්ුව තලාපෙලා තර්ජනය කරලා නෙමෙයි කරන්නේ හැබැයි එහෙම කරයි කියලා කිව්ගොත් එක ප්‍රතික්ෂේප කරනවා. නමුත් සාමාන්‍ය තත්ත්වයටට ඒක බාරගන්න. අපේ රටදත් ඒ එක බාර දෙන්න කියලා ඕනෙද කියලා ඇහුවා. මේ මම නිති සඟම ඉන්නකොට අපිට දුන්නේ නෑ පොලිසි ගිල්ල පෙනීන්න නීතිය කොහවත් ඇනක සටහන් වෙලා තිබුුණන්නනෑ තිල්නෙ. එතකොට ඒක ගැන අපි තර්ක කරකර ඉන්න වෙලා බේම කොත මහනම නඩුවයක වුණා.ට මහනම් තිලකරත්න විශාතුම අත්තරකො ගත්තන වෙල පේ ගද්ද එඒ ගත්ත සාතික පිටවට විසි කල දා අලා ගත්තා. අරගැන ඉවල්ලා ය ගෙන එච්ච මේ අි කරන මමාතක් යඇන්න පුළුවන්ඳ ෙරෙව මගේ වාහන ැකක්වා. ජීප් එකම දාගන යන්න ඕන කියලා පස්සේ ජීප් එක දාගෙන ගෙනියචාම අපි එතැන්ට ගිහෙල්ලා එතුමා වෙනුවෙන් පොලිස්සියේ ඒකන අපාධ පර්ෂන් දෙපාත්මේ ඇන්තුවේ පෙනී ඉඩ අපස ඉල්වා ඒ ඒ කරුණු දක අධ්‍යක්ෂතුමා පල්ලටක් ගෙටවුට් කිවවා හරිද බහමම තමයුහ නෝරට මට අයිතිවාස්කමනෑ නීතිවරුන්ට මේම අපරාධ පර්ශෂන් දෙපාත්ේ ගිල ඕන එකක් උසාවිී කරගන්නෙ කොට අපිෙන කරන්න යන්න තන තර්ක කරලා වැඩන උන්ගේ ගුහාවේද කැ අපිටත්තා කරන්න ගෝොත් අපියත්යෙකොත්තර පත්තෙනවන් එතකොට අපි ඒවිනි රටන් කරන්න එලිටෙන්ඩව එනිසා අපි හතර දෙනා කෙලින්ම ගියයේ. ඒවක්කට නීජ සංගමය සභාපතිව හිටිය රොමිශ්ෂ සිල්වා අපේ ජනාතිපතිනින්තුමා ඇතුමා ගිය ගමන් ඇතුමා ඒ මහාම අපි පිළිගාර කර ඒ රාත්‍රියයේ ඒවෙලෙම රජිත අබසූරිය නාතිපත් නීතු මට කතා කර කිවවා මේ නඩුව හම මූලික යිතිවාසකම් නඩුවත් දාඩෝන මේ මේ අයට විරුද්ධෝ ක්‍රියා කරන්නවන කර තියන දෙය බිශාලක් අපහසයක්කය. තොට ඒ එතනින් තමයිම් දැක්කේ අපේ අධිකර පොලිසියට පෙරීන්න හැකියාවන්න නෑ. දෙන්න නෑ. ඇතරම් නීති පොතේ හෙම දෙය න්නෑ. නමුත් පොලිස් ෙගුලාාසෝල හෙම තියවා පොලි ෙගුලාශය තිබ ඒ ගනගන්න ඇව තමයි කල. ඊට පස්සේ තිල්න්නේ මේක ගැන මුොහොට්ටි කියල තවත් අපේ නීචවරයක් බොමලිපිටි පොලිසිත් එක්ක කටකුතු කරන්නේ ග ප්‍රශ්නයක් ඇතිකරගන ඔවුට විරුද්ධ ඔහුයට අපහස කර විදිර ඇසුරුුණම අපි ඒකට මූලික අයිතිවාස්කන්න අනුව දැම්ම වෙලාවේ ශ්‍රෂ්ාධිරණය රීතිමාලාවක් දැම්මා. ප්‍රීතිමාලාවත් දාළකිවා මේ රීතිමාලාවට අනුව නීති්‍යවරයකුට පෙනී සිටමට බලය තියනවා පොලිසියට එහෙම කියලත්. ීති මාල එකත් නීතියට ඇතුළත් වෙලා නෑ එතකොට ඊට පස්සෙ තමයි ICප පනත ආවට පස්සේ දැන් ඔට අපට හැකියාව ලැබිලති නවා ඇබයි අරශේෂ්්‍රාධි කරන පනත නියෝගය ඇතතයත් අපිට බලය තියනවා කවමත් නිය අපරා දඩු විජාන් සංරහයට ගැතුල් වෙලා නැහැ කොහමනත් දැන් අතනින් එදා දවස්සේ එයාව තියාගත්තා ඊට පහුවෙන්නිදා මුළු නීතිවරන්ට දැමකයි අරංචි වෙලා කැස්බෑ උසාාවී නීතවරු පිරිිලා හිටියයා දැම්ඇතුම වෙනුව පෙනීෙන් පොලිසින් ඉදිරිපත් කරන්න පොලිසිය බැලුවවා මේක එතන්ට කිියොත් සෞත්තු වෙනවා කියන්න නැතුව හෙමීට අධි මහ කොළම අයිස්සත් අධිකරණය ඉදිරිපත් කලන්න කටයුතු කලා දොට මෙහිතගේ නැව කිය දැනගත්ත හම අපි කොළම උසාාවීඉන්න දිතවරුන්ට කිව අපි එනකං ඕගොල්ලෝ ඔතන බලාගන්න මෙන්න මෙහෙම ගෙනහි කියලා ඒ ගැනල්ලා. ෂේප් එක අපි කිසි දෙයක් දන්නෑ මේ රෙස් කරා කට උත්තර සටහන් කරගත්තා ඒ මේ ඉදිරිපත් කරන්නේ යනකොට අපි දැනුන්දුන්නා මේකේ මගේ ගාවත් තියෙනවා සාහතික පිටපත මේ වරන්තුආපසු කැඳවුව බව, එහෙම තියී තමයි මේ අත්තඩගට ගත්ත. එතන ලොකු පස්සනක් ඇති කලා පි ීත වරු ප්‍රජාවී දිතිරිබත් කරල ඒක ගැන බලලා විශ්ිකතුමා රජ ීර්තවර කිවවා මේ ගැන බල්ලේවෙල කටයුතු කරන්න මෙහම කරල තියව නහරි විශාල බැරද්ද. ඒ නිසා මේකට කටයුතු කරන මේ බලන චක් මේ සෝදිිස් කරල බලන්න බැලුව හම ඇත්තා පිගෙන කතාම.කොට ඒ වලෙම එතුමා මුදාහැරල කටයුතු කර ඒතනින් නැවතු නෑපි මූලිකයිදිවස්කම් නඩුවත් දැම්ම ඊට අමතරවතින අධිකරණය යිත් අධිරන තුමාගේ නියෝගයටය ප්‍රතික්ෂයප කළ. තුකොට අපේ නීතිය හැටියට. අධිරන නියෝගයට පටහැනිව ක්‍රියා කරන වනයි යමෙකු එයාට එරෙහිව අභ්‍යාචන අධිකරණ අධිකරන පස්කිරීම නඩුවක් මයිස්ත අධික නඩුවලද දානන්න පුර මස්ත අධික නඩුවලද භ්‍යාන අධක තමයි කරයතුර ර එතන ඩු විභාගයක් කරනවා. එතකොට තිල්න්නේේ දඩු දෙකක් එක බරවවැටන මූලික අයිතිවාස්කම් නඩුව පැවරතුවා වෙලා වෙේදේ මූලි අයිදිවාස්කම් නඩුවෙන් තමයි පළමිණ වතාවට අපේ නීතියට එන්නේ තිල්න්නේ. බීවාර්තාවක් අප පළමිණයට බිදිරිපත් කරන්න මර්තාව බීවාර්තාව පුද්ගලයකි සමඟ ඒ බීවාර්තාව ඉස්සර පොලිසිය රාශ්්‍ය ලේඛනයක් දෙස අපිට බලන්න බෑ. පනස්වැනි නව නීතිවාර්තාව කියලා පරණ නීතික තියනෙ අප මේ දැන් අපි කරන්නේ එක්දස හැත්ත නමේ නීතිය. එහෙම තියදදි හොරෙන් ගිහිල්ලා විිශ්කර්තු මන දෙනවා. මෝක කරගනාව. මේ නඩුවත් ලියලම තියෙනවා බීවාර්තාව. නෙ න තිවතාව ඔබගතුමාගේ ගාව මේ සුරක්ෂිතව දහස්්‍ය ලේකනය ැඩ තියෙන්නේ ්‍රේෂ්ාති කෙනෙකව මේ රහශ්‍ය ලේකන හැනෑ වීවාර්තාවක් ඇැවිල පොදු ලේකනය ඕනම කෙනෙකට ඒ සාතික පිටපතක් ගණඩ පුලුවන් පරමණිවතාවට ඒක තමයි කිව්වේ. ඒරන්න තව දෙයක් තිෙල් න මෙතන වැඩ ඇතුුණා ඒ විනිශ්ෂකාර්තුමාන්ල දීරත්න විනිශකාත්තුමා නියායක් ගෙනාම අපේ මයිස්ථාත්තුමල්ලා පොලිසියේ කියන ඒ අයගේ මනදොල පිනමන්ඩ යාන්ත්‍රිකව මෙකැණිකලි කියෙන වචන. භවිත යාන්ත්‍රකව යම් පුද්ගලේගේ නිදස නැති කල්ලා හෝ රිීමමාන් කරන්න එපා. එහෙම ආවට ගියාට එබා. බීවාර්තාවේ පැහැදිලිව ඔහුට එරෙහිව සාක්‍යත් ලතාාන් කළ තියෙනවනම් විතරක් ඒ ගැන බලන්න ඒකත් අවශ්‍ය නම් විතරයි ඔහෝ රිමාන් කරන්න ඕනේ අරයගේ මනදොල පෙනනවණඩ නම් කටයුතු කරන්න එපා. ඉළඟට සා්‍ය එනතුරු ඔහුෝ රිමාන් කරන්න බෑ. නි්‍යාය ඔය මහනාම තිරගත්ව නඩු තීන්දුවෙන් තමයි ආවේ. ඒක නිසා හරි වැදගත්වෙනවා ඒක සාමාන්‍ය මිනිස්සුන්ටත් නීතිය හධරණායටත් මේ නීතියේ තියනෙන ඒ වැදගත්කම එතරින් පැහැදි වෙනවා. එතකොට ඒකෙෙන් පස්සෙ තිල්නි මේ මුමුලිකා අයිතිවාස්කම් නඩුවෙදි අපි සියලු දෙනාම දියරුම් ප්‍රකාශ දුන්න ඒ දියරුම් ප්‍රකාශ පිළියාරගෙන ඒ කියන්නගත්තා. දැන හිට කිය ල ම දේචත්තම පි දැනග හිට අපිට වෙනන කිය මේ සාතික පිටිත් ිදිිබත් ක හම ේශෂකත්තු මලා පැහැදිදිුව මේක බොරු කියන්නේ කියලා තීරණය කල්ලා මූලි අයිතිවාසයෙන් කඩුනා කියලා මාහනමතතිකත් මේශෂකත්තුමගේ තීරණය කල්ලා එඇතු මට වන්දිනීම කළ. ඊට පස්සේ අර නඩුව ඒෂෝවික්‍රම සිංහට ඒරෙහිව. ධි කරනට අපහස කිරීම සම්බන්ධ නඩුව පැවරුවා. ඒ නඩුව පැවරු වෙලාවේ මගේ ජේෂ් නීතිවරයා ජනතධිපති නීතින ආනන්ද විිජේසය කර එතු මතමයි සාක්්‍යම මෙහෙවේ රජය වෙනෙන් කැනෙ අතුප්ටරපත් පාශ වෙනව ඒ නඩුවෙදී මට සාකි දෙට සිදුවන්ද සාමාන්‍යෙන් තිල්න අපි උසාබියෝල මයිස්සත් අධි කරනවල සාක්කි දෙෙනවා. මහාධිකනය සාක්කි දෙෙනවා. අභ්‍යාචනාධිකරණය තියෙන්නේ අභ්‍යාචන විසඳන්නන්නේේ එතකො ඒ සාකි මෙහෙමක් වීම ඉතාමත් කළ අතුරක අවස්ථාවක් වෙන්නේ. මෙතනදී ඒකෙදී ඒ අවස්ථාව මට ලැබුණ ඒ සිද්ධිය. ඒ විදිහටම මමත් තමයි අදවින්ද. නිසා ඒක ප්‍රකාශ කරන්න. එකොට විශ්කත්තුමල්ලා ඒ කරාට පස මගේ හරස් පස්ාහන්ටත් නෑ ොර ෆයිස් මුුස් සප ජනතිපෙ ිතු මා තමයි ශෝි ක්‍රමසිංහ පෙනුවීම පෙනිහිටිය. ඇ මේ කියනදේ හරස් පස්ථාහන්දය නෑන ඇටකතාව මං කියල තින. තුට ඒක ඒකනත් අප ඉදිරිපත් කල තිනවා. එතුමා ඒක කළ අට පස්සේ ඒ මගේ හරස් පස්ථහන් නෑගවා. එතුරම් අපට වැරදිීමක් සිදුුවනේ කණගාටුව ප්‍රකාශ කරනය කියලා ශෝවිික්‍රමසිංහ කිව් හම ඒ පිගන්න කැමති න්නේෑ අභ්‍යශෂ අධිකනය කිව්වා ඔයා සමාම මේ කණගාටුව ප්‍රකාශකන්නේ පස්සික කියන මේ වෙලාේ වැරදිකරදනී වැරදිකරු කෙලා අපි බලන්නේ එතකොට ඒ අනුව ඔහු වරදකරුව එක කියන්නේ අධිකටට අපහසකිරීම සම්බන්ධය ඔහුගේකීම පැහැදිරි කිරීමක් කරපු නැතිසා ඔහු ඒකට ඕෝදනාට බරධකරුලා හැබැයි ඒ වෙලාම තිබෙ දේශපාල ප්‍රශ්නාව ඒවත් එක් මේ වගේ පුද්ගලයෙක්ව හිරගතකරීමෙන් මේ ප්‍රශ්නයක් ඇතිවෙනවා කියලා. ඔහුට ඔගේ රැකියාවට බාධාවනොව ප්‍රතිබන්ධයක් දුන්නා හැබැයි ඒක න්‍යාය අපිට ඒකත් පෙතිබල නම ඇත වැදගත් වෙන්නේ න්‍යාය. තමං අධිකරණයට අපහස වෙන විදියටට පොලිසිය හිතනව සමහර වෙලාවට ඕන දෙයක් ප්‍රතික්ෂේප කරලා ඕන දෙයක් කටයුතු කරන්න කියර. හැබැයි අපි අප්‍රමාදීව ඒවට පියවර ගන්න වනන්තිල්නි ඒකින් ලොකු සහනයක් සේවාදායෙකුට වෙන්ඩ පුළුව සේවාදායකත් ඒ පිබඳව අවධියෙන් සිටලා මිනි මේ අනීචය මහත්තරුන්ට ඒ නිසි උපදේශ ලබාදනවනගේ. එකඒන් දේශීම් ප්‍රති බල ග ල ජාති තුම ඔය මහනාාව ෙකරන්න මහධිරන නිසුව යට බතුමා කිය ද සාධර්නේෂ් වනවා ඕට න්දයක් නියම කරන්න කියනවා ට අතව පොලිසිය මේකට අධිකරට අපහසකර කියලා වැරදිකරුවෙනවා. හැබයි ැ මේකම මෙහෙම වනේ මහදි කරන විනිසුවරයකින්දන්නේ. සාමාන්‍ය නතාවට සාමානක ඒක බදව තේරුග නර තිල බ හැවේ පශ්න ඉතම වැදගත් කත්සාමන් ජතාව හිතන විදිිය දැන් ඒක ලොක කෙනෙකින්ද යායට දේවුණ නීතම හතුරු ගිල යට පෙනීහිටිය හම දෙයන්න නෙම. මේක අපි පෙන්නේ අපි කතා කලේ නීතිය සම්බන්ධ. නීතිය කොච්චර රැකවරණයක් සඳහා තියන මාතක ර යම් කිසිකෙක අත්තරං ගොට ගත්තාම තිල්න ඒ පුද්ගලයට චෝදනාම කියව දෙන්න න. අතර ගොට ගන්න බැ. ඒපුදගයන්න චෝදනාව කියවල දීලවල්ල අතරනගට ගත මෙතන හම නේ නෑමක අප ස්්‍රාපිටමයි අතිං අල්ල අතරංගොට ගන්නේ තමයි ක්‍රමය. ඒ අල්ලරං ෝට ගන්න ක්‍රමය කරන්න ඉස්සල්ල ඕ කරලද වරද පිළිබඳ චෝදනාව කියර දෙන්න. ඒක ඇහවවාමකිවා ගේල අපේ අධ්‍යක්ෂය හන් මට ඒව කියන්න අ න මට න විර ජයදී. එහෙම අර බලහත්කාරකමින් කටයුතු කරපු අය තමයි තියෙන්නේ ඒක එතුමාට පමණත් නෙමේ සාමාන්‍යජන්තාවට ී දෙගුණ තෙගුණ වෙලා වැඩ පුළුවන්. ඒවගේ වෙලාවක තිල්න්නේ අප අපි කිවේතු වැදගත්ද ඇත්තෙන ොඹ තුමින් වැදගත්ම කතා වෙතනෑ සාමානිමින් දල කෝමද මේකට හැසරෙන. තමන්ගේ ඥාතියෙක් එහෙම අත්තරංගොඩ ගත්තා නං. වහාම අඩාන්ඩ ඉඳලා වැඩක් නෑ. ඒ ගත්ත වෙලාවෙම හාවඩු හරි බලධාරියෙකුට මේක දැනුන් දෙන්න පියවර ගන්න මඕනේ තිල්නි. ඒකට වත්සැප් පනිවිධක් යවන්න පුළුවන් පොලිසියේ තියෙන පොලිස්ප තිතුමාගේ විශේෂ ඒකකේට හම නැත්තම් ඒකට ෆැක්ස් පනිවිදියක් එමන තැයි ීමේල් පනිවිදියක් ඒල් දැ තාක්ෂණය අප රටේ දියුණයි. අපිෆෙස්බුක්් එක ගිහිල්ලකත්ත බුතු කරන්නයි. ඒකායට කමෙන්න්දාන්ඩයි දන්න අපි අපිට කියව පුළුවන් ැහිකිරවනන් ඒගන අවෝධයන්න කියෙන න එකක බැරදි. අපි පුළුවන්තරම් ඉක්මනින් ඒක කාට දැන නොමේ තින මැගක් දයතින. උතු ක්වෙලට බොලෂි කරන්නන්නේ. ද්ගලේ ක අරංගිහිල්ල තියාගෙන ඉඳලා දවස්කීපයක් තියාගෙන තමයි ඔහුව ඉදිරිත් කන අධිරන ගතම ගොක් අ යන ශ මකදමේ අපිටමි මේ දවල මුරුදන පොලසිේ අපි විල්ල ම අතර ගට ගත් ගත දවස ගත්තේ දමුත් දිරිපත් කළේ මෙ ඇති කොහද පෙන්න්නන්නේ පෙන්න්නන විදිියන්නේ. එතකොට ඒ වෙලාවේ අත්තරංගෝට අරගන යනකොට CCTV කැමරා දර්ශන තියෙනවන ඒ තැන්ගොලින් අප්‍රමාදීව ගිහිල්ලා ඒවා ඉල්ල ගන්නඕන. අපේ සාමාන්‍ය ජනතාවත් දැනගණඩ ඕනේ පොලිස්සියේයට බායට හරි හමදු කියලා ඉන්නවා කියැන තමුන් විසින් තමුන්ටම හානියක් කරන. එකන යම් කිසි දව තමුන්ට මොනාරි කරදරයක් වුණොත් අනිත් පුද්ගලය උදව කරන්න. එනිසා පුද්ගලයකුට කරදරැකුණොත් තමන්ගේ ගෙදර CCTV දර්ශන් තියෙනවන ඒවා මැකිලා දැන් වැඩ කරන්න. ඕහම කියන්න නැතුව පුළුවන් තරම් උදව්වත් දෙන්න. ඒ කමරාවේ තියෙනටික අරගන ඒ සම්බන්ධවCDපටයකට අරගෙන එක දෙන්න. නැඒ පුද්ල ීිපටයක්ක් ගල්ල දෙන්න කියන්න පෙන්න එකක් ගෙල්ල දෙන්න කියන්න ඒක එකට දාල දෙන්න එච්චරයි. ඒ කරගීම තුළ ඒ දින ඔක්කෝම වැටිනවායකගේ තිෙල්න්නේ එතකොට පොලිසි කියන කතාව බොරුවෙනවා. ඉඟට අපේ තියෙන දුරකතනේ දුරකතනේ ඒ පුද්ගලයාගේ අත්තරංගොට ගත්තාම අරංගයාන ඒ දුරකතනයට කෝල්ඩකත් දෙන්න කොට ඒ වෙලාවෙේ ඉන්න තැන හොයාගන්න පුළුව. ඕ ගෙනාතිනඒ දවසේ ඒවෙලා සහරට පොලිසි ං හ දුරකතනය කතා කරනවාම්කොට අරත්තනකොට අරන්නේන. ඒ ින් තයරතියනව බංකුවේ ඉන්නකා ආ ගදත්ත කතා කරන ඔන්න කිය කියනවා. ඒකෙන් ප්‍රෝජණ ගන්න පුළුවන්. ඒකෙ තියෙන දුරකථන ජාලවාර්තාව ඉල්ලු හාම තිලෙනේ ඒක පොලිසියට විතර නෙමේ සමහර මස්ථත්තවරුත් ඒක දෙන්න කැමතිනෑ අප ඉල්ලුවට ඇබේ නීතියෙන් එක බැඳීමත් තියෙනවා. ඒකනෙ අපට පුළුවන් බෙන්ඩ ඕනේ. රික්ෂණ කටයුතු වලේ අපේ විත්්‍යතිා්චක කැදවන්නකං අපිහිටිකොත්තේ කරන්න හම් බෙන්න. ඒවගේ අවස්ථාබලධ තිල්න්නේ අපිට පුළුවන් වෙන්නඕනේ අප්‍රමාදීව අධිකරණයට කියලා කියන්න මේ පුද්ගල අත්තර ගොට ගත්තමේ දාදවසේ ඒක පෙන්න්නන්න හොඳම සාධකය තමයි කල්ුණුවාත්තාව මේ පුද්ගල පොලිසි දං කතා කල තියෙනවා මෙන්න මේ කොල්ුණුවාත්තාව කැඳවන්නක. ඒකළුණුවත්තාව ලබා දෙනවා. එකකහුඟක් අයගෙතිල්ෙ වෙලා තිනෙ ඒයාගේ නමින් නෙමේ ඕන් එක තියන්. එතකොට ප්‍රශ්නය ඇත්තනවාකාගතත මේ වාදෙන්්ඩි කෙති. ඒවාපි දියරුම් ප්‍රකාශයකෙන් සටන් කරන්න ඕනේ මම මේ දුරකතන දිගටම පවිච් කලළේ අතරගර ගත්ට පුද්ගලයා මේ හංෂනිිකව දෙය ෙේ ඔහ දිගටම පවිච්ච කලා කියලා ඔක්ක හට දලති ඔන නොඹබේ මේ එක හො දෙයක් නෙමයිනිේ ඒ පුද්ගල නමින් ගන්න එක වෙනම දෙයක්. නමුත් ඒක පාවිච්ච කරා කියලා පෙන්න්න පුළුවන්න. ඒ තමයි වටනාකමයි ඉලාන්න ග්‍රාමසේකට ගීල පැමිල්ි කරන්න පුරුවන්. ග්‍රමසයෝක ාරගත්තය නැත්තම් ඔයා ලිකිතව මම් මේක බාර දෙනවා කියලා කියන්න පුළුවන් වන්නවා එහම නැතුව එඒයා සමට පොලිසි කැමතිඉන්න බාරගන්න නැතු ඉන්නපුර. නමුත් භාමසයකට බලගල්ල කියන්න ඕන මේක ලියාගන්න ආබල් දවසේ මගේ සැමියාව මගේ සහෝදරය වරංගියා කිය. ොලි රි කවුරුහරි අරංගිය ඒක තමයි නඩුවේ හරයටම කිදා බයින දෙය ඒක තුළෙෙන් නීත්‍ය මහත්තුරුන්ට ගාස්සු ගෙන්න බැයිනන්තිල්න්නේ. ඒකට ක්‍රමයත්තියවා නීති ආධාර කොමිසන් සභාව තියෙනවා ය තොරතුරු ොන නීතවයා දුන් දුන්නඇත්තන් ඒ වැඩන්න නීතිවරයට ඒ තොරතුරු දෙදන්න පුුවන්න්නම්. එතන නීතිවරයාට ස සල්ලි තියනවා ඇැති කෙනකදේ තමට පස්සෙමෙන්. ඒ තොරතුරු තමුංගාව තියාගන්නවාද කියෙනදික තිල්නි. ඒනිසා ඒවේ නී තත්ත්ව ගෙනිචර පස්සේ. ඒක නීතියාදර කොමිසන් සභාවේශඒ හැම ප්‍රදේශයකම තියනවා සාකාව. ඒකට ගිහිල් ඒ නීතිවරයට හමුවෙලා ඒ නීත්‍යවරයට මේ තොරතුරු දීලා ඒ ාරගණඩ බැෑරිගයාත මට දන්න කිවගොත්තේ. මහම ප්‍රධාකාරයාල සභහපතිතුමාට දැනු දෙන්න පොළුව. එතුමා ඕනදේකට ඒගේ වෙලාට කතාගරන්නවා සහ අපරාද නඩු අපට දීල කියනවා මේට උදව් කරනකිදේ. හිනිසා කමය හරියට තියනවා තිල්න මේ දැඩුවත් කමන. මේකටයි මම කැමතියි ඔබතුේ මේ වගේ කරන එක මේ ජනතාව අ නි මිනිස්සුන්ට සාර්ත ගාහතක කරනේට නත්ත මිනිසුගේ පවල් ප්‍රශථන පිබඳ කතාකරනොට බඩා. මේවා අපිට එදින්නදා දකින්න පුළුවන් සහ අත්විදින්න පුළුවන් දේවා. එනිසා තෙල්න්නේෙ මංහිතවා ඒක දැනගෙන හිටියෝත් ජනතාවට පොලිසිර මේවාගේ වැරදි වැඩරන්න හම්බෙන්නේ දැ තවස් පැත්ක් ඔබතුමා කත ව ජන ප ම සත් හනු ිහිමත ල දැන් ඉති ඔබතුමා ගේන විදිට ඇත්තර ම පරා කාරෙක්වුත් පොලිසිට අත්තර ගඩග හම්ෙ ඒගොල්ල නීය කතා කරන්න අයිතිවාසිකන් කතා කරන්න වත්හම පොලසි කොහමදන හරි විදිහට අත්තර ගට ගන්න ඒ තමයි පොලිසි කන වැරද ඒකන හරිවිදිට අත්ර ගටගන්න ක කියර න කවර. එ තමන්ට හිත්‍රමනියේ කරංගිල්ලවල නඩුව මේ පාපච්චා යක්ැ සකස් කල්ල දානය කරමේ. අපේ පොලිසි කරන වැරදි වැඩ එක ඒක තමයි තිල්න්නේ හුගක් නඩුවල ඒ විත්තිකාරය කැඩිඩි ඉන්න පුදගල යනි දොස්කොට නිදහස් වෙන්නේ ඔබ තුේ කිව්වාත සහරමිටේ වැරදි කර පුද්ගලයන් වෙන්න පුුව. හොදකට හේතුව. පොලිසියේ වැරදි ප්‍රවේශයක් අනුව ගියනිසා. වැරදි ප්‍රේශයක නමත් අන්්ඩෝට. වැරදි ප්‍රවේශය කියලා කියන්නේ අත්තඩංගොට ගන්න් ඕනේ සාක්කිටික එකතුකරගත්තර පස්සේ. එතකං ඒ පුද්ගලයහෝ බලාගන ඉන්නඕන යාම කොහොමත කරන්න කෙල්ද මේ වන විට සමහර මිනිමැරුම් තියෙනවා. මේ වනට මිනිස්සුන්ට නෑම පුද්ගලකෝ පොලි මුකත් නෑනි කියලා කැවුවකට පොලිසි කලබල වෙන්නරක. හර ඒ පුද්ගලයා වටා බලාගෙන ඉඳලා, පොලිසිය ඥානාන්විට පියවර තමයි. ඔහුගේ ක්‍රියා සැකසහිත පුද්ගලයා, ක්‍රියා කරන ආකාරයගෙන හොන්ඳට උකුසු ඇසිම් බලාගෙන ඉඳලා, අවශ්‍ය වෙලාට අත්තන ගොඩ ගන්නවා සියලුම සාකිතක්ක ඔවුට කරගන්න දෙයක් නෑ. පොලිසිය ඉන්න ස්ථානාධිපතිවරු කරන බැරද්ද තමයි මේ පාපොච්චාරණය දෙනවම් ආද්්‍යයට. මාධදර දෙක සම්පූර්ණ වැැරදි ඒ පවිච් කලොත් එමෙට පස මොකොත් නඩුවන්නේ මනිස්සුවිතවා මේමනිිය කල තියද ඔක්කොම අර වමාරයි කියර දානවා දැන්මට පස්සේ මොනාද මේ නීත මාතර කියලකෑ ගන්න කියරලානවා. ඒක වැරදිී හෙම නෙේ. හෙත වසේ මත් වමාරයි කියර මොකරද අන්න පුළුව. නමුත් ඒක නෙමේ ඇත්තකතා. විනිශ්කාතුමා බලන්නේ මේ පුද්ගලයක් කරාද නැද කියනක නෙමයි තිල්න්නේ. ඒ අපි දැන් සමහරවෙලාට ඔයතුමි කියනවිට දැ ඔය කියන කතාව කිය නෙමකොන්න. ොලි කියන කතා විශ්වාස කල හිතර මේමනිිය තමයි කළේගේ. අපේ නීතිය තින්නේ තියෙන දෙයක් තමයි. අනු නමයක් වැරදිකාරෝ එලියටයන්න පුළුවන් ඇැබේ එකක් පුද්ගලේ සාධ නිර්්දෝෂයේ පුද්ගලේ වරදිකරුවක් කරලා යවනක නමත්න් තම මේ නීතිය දී. මේ නීතිය තියෙනෙහිද ඒවිදයට තමයි අපි අදබීරලයි. ඒනිසා මේ කතා කලේ? ක්ෂ ඔබේ අපේ අයිතිවාසිකම් වෙනුවෙන්. මේ කතා කරන්නේ රටේම ජනතාව වෙනෙන්. ඔබටත් මටත් නීතිය ඉදිරියේදී ලබෙනඒ සමානාත්මතාවය ගැනයි කතා කරන්නේ නිසා ජනාතිප තිනීතිී ගෙතුුණන හැදාමත් වගේ බොහම ස්තූතියි මේ වැඩ ස්‍රහණක්ක සම්බන්ධ වෙලා අපේ රටේ ජනතාවට නීතිය පිබඳ දැනුම තමන්ගේ අයිතිවාකම් රක ගැනීම පිබඳ දැනම ලබාදවන්නට ම ඇදගත්තන්නේ ඔබ මේ කරන වැඩේ ජනතාවට යම්ග සේවයක් වෙනවන්න. ජනතාව හෙට දිනී කියවන අපි මේදේ දැනගත්ත කියල මේකින්න්නේඒ තමයි වෙල ස. ර වටාකම මගේ පරමාත්‍යය තන්නේ දීම තමයි. බොහො ස්තුතියි අප ඊළඟවර සතහනින් නබෝ හම් වෙනම මේ අපරාධනීති ශේෂත්‍රි දාල තවත් කතාභාක් සමඟින් ඇතක් රැන්ඳීඉන්න මේගේ ීඩියෝ නරබන්න තිිලනිි පෙරා YouTubeු නලකව සස්කයි්ර.